දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැ අද ලියන්නේ 569 වැනි ටෙලිවැකිය. අද සිට 18 වෙනිදා දක්වා ටෙලිවැකිලියන්ට අපතීරණය කළා. 18 වෙනිදා රාත්‍රියේ සිට මැතිවරණ නිහඬ කාලයේ උදා වෙනවනේ නේද? ඒ කාලයේදී ඔබට පුළුවන් ඔය YouTube එකේ තියෙන නේද? මීට පෙරලියු පර්ණ ටෙලිවැකි හැම බලන්න. හොඳේ. දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ පරණ සිද්ධියකින්. හරිය. හැබැයි ඉතින් පරණයි කිව්වට එහෙමත්ම පරණ කතාවක් නෙවෙයි. හොඳේ. මතකද පසුගිය ජූනි මාසේ 26 වෙනිදා. ඒ කියන්නේ මීට මාස 4කට පෙර. ඔව්. තමන්ගේ වැටුප් පිෂමතා ඉවත් කරන්නට කියලා කොළඹ ලෝටස් පාරට ආපු ගුරුවරුන්ට මේ ආණ්ඩුව ගහපු ගැහිල්ල මතකෙයි. ඈ එදා අපි විශේෂ ටෙලිවැකියකුත් ලිව්වා. ආ දැන් මොකක්ද එහෙම මේ ගුටිකන්ට කඳුළු ගෑස්කන්ට කුණු ජල බවුසර් වලින් ප්‍රහාරවලට මුහුණ දෙන්න ගුරුරු මොනවද අප්පා ඉල්ලුවේ ඈ ගුරුරු ඉල්ලුවේ වැටුප් වැඩි කරලා දෙන්න වැටුප් විෂමතා නැති කරන්න කියලා හරිය එහෙම නැතුව මේ මැති ඇමැත්තන්ලට වගේ රුපියල් කෝටි 4-5 10 15 ඈ කා පර්මිට් නෙමෙයි BMW V8 ප්‍රාඩෝ නෙවෙයි මැති ඇමැත්තන්ලට වගේ මේ පිටරට සවාරි නෙවෙයි හොඳේ මැති ඇමැත්තන් ලට වගේ මේ කොළඹින් සුපිරි නිල නිවාස නෙවෙයි ඈ රුපියල් 10-15,000කින් පඩි වැඩි කරලා දෙන්න කියලායි ඉල්ලුවේ ගුරුවරුන්ට ගහපු මේ මූසිලගේ ආණ්ඩුව ඊට දක්වපු හේතුව මතකද මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනම කියපු කතාව හොඳේ මහින්ද සිරිවර්ධනම කියපු කතාව හොඳට අහලා බලන්න රුපියල් 10,000කින් වගේ පොදුවේ වැඩි කරොත් එහෙම බිලියන 140ක් වගේ යනවා සර්. එතකොට බිලියන 140යි දැන් ඒක 20,000 කරුත් එහෙම 280ක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන්නේ මම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. එතකොට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. එතකොට සර් 140ක් ඒ කියන්නේ 10,000 ගන්න දෙන්න ඒ කියන්නේ 2% අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එහෙම සර් ඒ වගේ ගන්නට වැට් එක 2-3% වගේ වැඩි කරන්න වෙනවා. දැක්කද රුපියල් 10,000කින් පඩි වැඩි කරන්නට නම් රුපියල් බිලියන 140ක් යනවලු රුපියල් 20,000කින් පඩි වැඩි කරන්නට නම් රුපියල් බිලියන 280ක් ඕනෙලු අපට තියෙන ආදායම උඩම මේක කළමනාකරණය කරගන්නටත් වෙනවලු හරිද ආයි ඉතින් වෙන මොනව හොයන්ටයි මේගොල්ලෝ වෙන කොහෙන් සල්ලි හොයන්ටයි නේද මොකක්ද මේ ආණ්ඩුවට තියෙන ආදායම් මාර්ගය අංක 1 බදු ගහන එක හරිද ඔය වැට් එක ගහලා නේද දැනුත් එකතු කරගන්නේ මතක තියාගන්න රුපියල් බිලියන 450ක් විතර හරිය මේ ගහලා තියෙන වැට් එකෙනුත් අංක 2 මොකද්ද ණය ගන්න එක අංක 3 මොකද්ද අතට අහුණු දෙයක් විකුණන කන එක නේද දැන් ඊළඟට ඔය අංක 4 හරිද අංක 4 තමයි විදේශ ප්‍රේෂණ ලෝකේ වෙන වෙන රටවලට ගිහිල්ලා දහ දුක් විඳින අපේ මිනිස්සු එවන තුට්ටු දෙක හරිය ඊළඟට තේ සහ ඇඟලුම් ආ තේ සහ ඇඟලුම් ඊළඟට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම හරිද දැන් අපි මේ විදේශ ප්‍රේෂණ වලින් යම් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තිබෙනවා ඒ හැරෙන්න ඇඟලුම් බොහොමයක් වැහිලා ගිහිල්ලා අවසන් හරිද තේ ආදායම බිඳ වැටිලා ඒක ගැන ආයි කතා දෙකක් නැහැ සංචාරකින්ට එන්න වීසාවක්වත් දී ගන්නට බැරි රටක් බවට පත් වෙලා නේද එහෙනම් මහින්ද සිරිවර්ධනට අනුව පඩි වැඩි කරන්න තියෙන ක්‍රමය මොකක්ද ආයි පාරක් අහගන්නකෝ තහවුරු කරගන්න නේද වැට් එක වැඩි කරන එක හරිද රුපියල් 10,000කින් වගේ පොදුවේ වැඩි කරොත් එහෙම බිලියන 140ක් වගේ යනවා සර්. එතකොට බිලියන 140යි දැන් ඒක 20,000 කරුත් එහෙම 280ක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන්නේ මම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. එතකොට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. එතකොට සර් 140ක් ඒ කියන්නේ 10,000 ගන්න දෙන්න ඒ කියන්නේ 2% අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එහෙම සර් ඒ වගේ ගන්නට වැට් එක 2-3% වගේ වැඩි කරන්න වෙනවා. වැටුප් වැඩි කරන්නට නම් රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ. ඒකට බදු ගහන්න වෙනවා. ඒක නෙමේ කියන්නේ නේද? වැට් එක වැඩි කළොත් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 80ක් 85ක් හොයාගන්න පුළුවන්ලු. දැන් ඉතිරි එක හොයන්ට වෙන්නේ අපෙම්මනේ නේද? ඈ ඉතිරි ගාණ හොයාගන්න වෙන්නේ අපෙම්මයි. ඒකිනුත් රුපියල් 10,000 ගානේ දෙන්න නම් 2%කින් වැට් එක වැඩි කරන්න වෙනවා. හරිය? ඊට වැඩියෙන් වැට් ගහන්න වෙනවා. රුපියල් 20,000කින් විතර පඩි වැඩි කරන්න නම් නේද?
දැන් එහෙමනම් ඔබ බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කල්පනා කරලා බලන්න දැන් රජයේ කුමක්ද මේ කියන්නේ මේ දවස්වල හූ ගාලා කැබිනට්ටු උදෙත් කැබිනට්ටුවත් දවල්ටත් කැබිනට්ටුවත් රැටත් කැබිනට්ටුවක් නේද ආ මාර තීන්දු ගන්න අපි අරක වැඩි කරනවා අපි මේක දෙනවා ආ අපි ජනවාරි මාසේ දෙනවා අපි අප්‍රේල් මාසේ දෙනවා ඔක්කොම අද නෙවෙයි හෙට හොඳේ හූ ගාලා කතා කියනවා අඩුම ගානේ මේ ඊයේ පෙරේදා දිගටම ගත්ත කැබිනට් තීන්දු තීරණවල තියෙන දේවල් ඔය ලබන අවුරුද්දේ දෙන්ට නම් රුපියල් බිලියන 1000ක් විතර ක්ෂණිකව හොයා ගන්න ඕනේ හරිද ඔබ නියම බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කල්පනා කරන්න මේ ජනවාරි සිට 20000ක් දෙන්න නම් මෙවර අයවැයෙන් හරිද මෙවර අයවැයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අනුව මොකද කරන්න වෙන්නේ ආයේ වැට්ටකට වැඩේ දෙන එක සීනි ඇටේ ඉඳලා පරිප්පු ඇටේටත් ආයි බද්ද වැඩි කරන එක මොකෝ මේ මාස 4ට 4 මහා නිධානයේ පහළ වෙලාද හරිද නැත්තම් මේ ලෝක බැංකුව කැඩුවද ඈ රාජ්‍ය සේවකින් ලක්ෂ 14කට වැඩි හරිද ඊට පස්සේ අපි හිතමුකෝ වැට් වැඩි කළාම කියලා හැම භාණ්ඩයකම මිල ආයේ හෙල යනවා ඒ අතින් දීලා මේ අතින් ගන්නවා එතකොට පෞද්ගලිකාංශයේ මිනිසු ජීවත් වෙන්නේ නැද්ද ඒ මිනිසුන්ට යන කලකොමක්ද නේද මේවට තමයි අපි අවුරුදු 76ක් පුරා රැවටුනේ මේ රැවටීමේ අවසන් ප්‍රතිඵලය තමයි මේ බංකොලොත් රාජ්‍යය සිංගප්පූරුව හදපු ලී ක්වාන් යූ මෙන්න මෙහෙම කිව්වා හොඳට මතක තියාගන්න ඔහු කියනවා 1959 දී අප බලය ගද්දාම ගනු ලැබූ ප්‍රධානතම තීරණය වනුයේ ආදායම් ලෙස ලැබෙන සෑම ඩොලරයක්ම නිවැරදිව ගිනුම් ගත කිරීමයි හරිද සෑම ඩොලරයක්ම නිවැරදිව ගිනුම් ගත කිරීමයි මෙහි ආගියතක් නැහැ මෙහි ඩොලරයක් ආවොත් වෙන දෙයක් හොයාගන්න නැහැ. එම ඩොලර්වල ප්‍රතිලාභ පහළම මට්ටමේ ජනයාටත් ගලා යා යුතුයි. අතරමඟ එකම ඩොලරයක් හෝ අයුතු ලෙස ගසා කෑමට ඉඩ තබන්න හොඳ නැහැ. ඒ අනුව එවන් ගසා කෑම් සිදුවිය හැකි සියලු ක්ෂේත්‍ර අප ආරම්භයේදීම වසා දැමුවා. මේ කවුද මෙහෙම කියන්නේ? ලී ක්වාන් යූ. ඒකට අපේ සෙට් එක නේද? ඈ ලී ක්වාන් යූ 1959 දී බලය අරගෙන ඒ රට හොරකමින් දූෂණයෙන් තොර කරද්දී එදා ලී ක්වාන් යූගේ වයස අවුරුදු 35යි. ලී ක්වාන් යූට වඩා ලාබාල වියේදීම පාර්ලිමේන්තුව ඇවිල්ලා දැන් අවුරුදු 40ක් 50ක් ඔය දියවන්නාව ඇතුලේ ඉඳලා මේ රට හදනවා තියා එක අඩියක්වත් ඔසව ගන්නට බැරි වුණු රටක් හදලා බංකොලොත් කරලා මේ උන්දලා අපිට දැන් බාර දීලා තියෙනවා. හරිද? දැන් අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි. මේ අය ඒ කියන්නේ අවුරුදු 40ක් 50ක් දියවන්නාවේ ඇතුලේ දියබුන් ගහපු අය මේ රට හදයි කියලා විශ්වාස කරනවා නම් එහෙනම් මේකත් හිතේ තියාගන්න. හරිද? හුසෙයින් බෝල්ට් වයස අවුරුදු 80 මීටර් 100 ඔලිම්පික් වාර්තාව දිනනවා දිනනවාමයි. හොඳේ. ඔව් හුසෙයින් බෝල්ට් 80 එහෙමනම් ඔලිම්පික් රෙකෝඩ් එකක් තියන්න පුළුවන් කියලා මතක තියාගන්න. හරියට